දෙවෙනි කාරණේ තමයි මේ වෙනකොට අපේ රටේ ජේෂ්ඨ පුරවැසියන්ට බලපාන ප්‍රධාන කාරණාවක් තිබෙනවා. ඒක තමයි අද බැංකු පොලි අනුපාතයේ ශීක්‍රෙන් පහළ යමින් තිබෙනවා. විශේෂයෙන්ම ජේෂ්ඨ පුරවැසියන් ලක්ෂ 6 හමාරකට පමණ විශ්‍රාමිකයන් ඒ වගේම එවැනි ප්‍රතිලාභ ලබන ජේෂ්ඨ සමාජිකයන් විශාල ගණනක් මේ නිසා අනතුරුදායක පත්තර පත්වලා තිබෙනවා. පෞගිය කාල සීමාවේ විවිධ පොලි අනුපාත තිබුණා. නමුත් අපි කියන්නේ සාමාන්‍ය පොලි අනුපාතයේ වෙනස් කිරීම පිළිබඳව නෙවෙයි. අපි කියන්නේ රටේ ආර්ථික තත්ත්වය හොඳ වෙනවා නම් එහෙනම් ඒ හොඳ වීම හරහා යම් ආකාරයක මේ රටේ විශ්‍රාමිකයන්ට හා ජේෂ්ඨ පුරවැසියන්ටත් යුක්තිය සාධාරණේ ඉටු වෙන ක්‍රමවේදයක් බැංකු හරහා ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි කියන්නේ ජේෂ්ඨ පුරවැසියන් විශ්‍රාමිකයන් ලක්ෂ 6 හමාරකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඇත්තටම ජීවත් වෙන්නේ අද තමන්ට විශ්‍රාම පාරිතෝෂිකෙන් ලැබිච්ච මුදල නැත්නම් විශ්‍රාම යනකොට ඔවුන්ට ලැබෙන ඒ අරමුදල් ප්‍රමාණය බැංකුවල තැන්පත් කරලා ඒ පොලියෙන් තමයි හුඟක් අය ජීවත් වෙන්නේ. ඇත්තටම විශ්‍රාමිකයන්ට ලැබෙන ඒ පොලි ප්‍රමාණය ඔවුන්ගේ මාසික බෙහෙත්ටි ගන්නවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතර භාතික බෙහෙත්ටි ගන්නවත් ප්‍රමාණවත් නොවන ඒ විශ්‍රාම විශ්‍රාම පොලි අනුපාතය තව දුරටත් පහළ යෑම 8%කටත් වඩා පහළ තත්යකට ගෙන ඒම මං හිතනවා සාධාරණ යුක්තිසහගත තත්යක් නෙවෙයි. ඉතින් ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න ඕනේ බැංකු අධික ලෙස ලාභ ලබනවා. දැන් බලන්න කොවිඩ් සමයේ වැඩියෙන්ම ලාභ ලැබුවේ බැංකු. රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු. එතකොට මේ බැංකු හරහා යම් ආකාරයක එකඟතාවයක් ඇති වෙන්න ඕන ආණ්ඩුවක් හැටියට මහ බැංකුවේ මැදිහත් වීම අනුව මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීම අනුව මේ ජේෂ්ඨ පුරවැසියන්ට සාධාරණ සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි අඩු ගානේ ඔවුන්ට සීමා වෙච්ච පොලි අනුපාතයක් හරි වෙනම සකස් වෙන්න ඕන කියලා අපි හිතනවා. ඇත්තට මේ රටේ විශ්‍රාමිකයන්ට එහෙම නැතුව අඩු වෙන පොලි අනුපාතයත් එක්ක ඔවුන්ට කෙසේවත් බෙහෙත් එක ගන්නවත් පුළුවන්කමක් ලැබෙන එකක් නැහැ. ඔවුන් තැන්පත් කරපු මුදලට ලැබෙන පොලියෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි විශේෂ ක්‍රමවේදයක් හදන්න. පොලි අනුපාත අඩු වෙනකොට ඒ පොලි අනුපාත 90 විශ්‍රාමිකයන්ට බැංකු වලින් ගෙවන පොලි අනුපාතත් පහළ දමන්නේ නැතුව යම් ආකාරයක නිශ්චිත ක්‍රමවේදයක් අඩු ගානේ 12%ක ප්‍රතිශතයක්වත් විශ්‍රාමිකයන්ට ලැබිය යුතුව තිබෙනවා. ඉතින් අපි කියන්නේ බැංකු අධික ලාභ ලබනවා නම් ඒ ලාභෙන් යම් කොටසක් මේ තැන්පතු කරලා තියෙන විශ්‍රාමිකයන්ට හිමි කර දීම අසාධාරණයක් නැහැ. විශේෂයෙන්ම බැංකු වල ලාභෙන් යම් ප්‍රතිශතයකට අරගෙන ආණ්ඩුවේ මැදිහත් වීමකුත් ඇතුව එම විශ්‍රාමිකයන්ට අඩුම ගානේ 12%කවත් පොලි අනුපාතයක් ගෙවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට ආණ්ඩුව පැමිණිය යුතුයි කියන ස්ථාවරය තමයි අපි දරන්නේ. එහෙම නැත්නම් විශ්‍රාමිකයන් ලක්ෂ 6 හමාරකට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට ඒත් එක්කම ජේෂ්ඨ පුරවැසියන්ට බරපතල අර්බුදකාරී තත්ත්වයකට ඉදිරි මාස කිහිපයේ පත් වෙන්න ඉඩකඩ තිබෙනවා. අපි ආණ්ඩුවෙන් කාරුණික වෙල්ලනවා. බැංකු ශේෂ්ත්‍රයේ සමග මූල්‍ය ශේෂ්ත්‍රය සමග සාකච්ඡා කරලා මහ බැංකුවේ මැදිහත් වීමත් මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමත් මත මේ විශ්‍රාමික හා ජේෂ්ඨ පුරවැසියන්ට මාසිකව ඔවුන්ගේ තැන්පතු වලට ගෙවන පොලි ප්‍රමාණය අඩුම ගානේ 12%ක මට්ටමකවත් ස්ථාවරව පවත්වාගෙන යන්න ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා. ඒ ඔවුන්ට කරන උපහාරයක් හැටියට. මොකද එම ජේෂ්ඨ පුරවැසියන් ඒ වගේම එම විශ්‍රාමිකයන් දීර්ඝ කාලයක් රට වෙනුවෙන් කුමන හෝ සේවාවක් ඉෂ්ට කරපු කණ්ඩායමක්. ඒතර ඔවුන්නේ කරපු කැපවීම අපි නොසලකා හැරිය යුතු නැහැ. රට යම් තැනකට තිබෙනවා නම් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අවුරුදු 30ක් 40ක් රටට ලබා දීලා තිබෙනවා. එනවා ඔවුන් රැක ගැනීම අපේ වගකීමක් හැටියට අපි සලකනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නේ වහාම මේ කාරණාව පිළිබඳ මැදිහත් වෙන්න 8%කටත් වඩා ඔවුන්ගේ පොලි අනුපාතය පහළ ගිහිලා තිබෙනවා. මේ නිසා විශාල ආර්ථික පීඩාවකට ඔවුන් සියලු දෙනාම පත් වෙලා තිබෙනවා. මේ සඳහා මැදිහත් වෙන්න කියලා අපි මුදල් අමාත්‍යාංශයට මහ බැංකුවට සහ බැංකු වලින් ඉල්ලා සිටින කැමැති. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ දිනවල NPP නැතනම් ජාතික ජන බලවේගය අපූර්ව චිත්‍රයක් මවාගෙන යනවා. ඇත්තරම මේ මවාපෑම මේ රඟපෑම ගම්මට්ටමින් ඕන් තියෙන ප්‍රායෝගික තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම පොඩි චිත්‍ර ලොකු කරලා පෙන්වන්න කොහොමත් NPP කට්ටිය දක්ෂයි. දැන් මේ වෙනකොට අපේ Facebook හරහා සමාජ මාධ්‍ය ජාලාවන් හරහා විවිධ මාධ්‍ය හරහා ඔවුන් ජනාධිපතිවරණය දිනලා දිවුරුම් දෙන්නත් ලෑස්ති වෙනවා වගේ තමයි පෙන්වන්නේ. හැබැයි ගමේ එහෙම තත්ත්වයක් නැහැ. මම විශේෂයෙන්ම කියන්න කැමතියි ඔවුන් 2019 හිටියේ
लक्ष हतरक सीमावक इतोर दें जनाधिपतिवर्णे दिना ईलंग जनाधिपतिवर्णे परण जनाधिपतिवर्ण तेक गणांगिला हदन कोट संसाधनात्मक बलन कोट अडुगा ये जनाधिपतिवर्ण दिनीम सदा इद्रिपत्त जनाधिपति अपेक्षक अडुगा अडुम गाने लक्ष हेत्त दिखट हेत्त हतरकट आसन चंद्र प्रमाणिकट यायुत्वन मंकिया मेक पदनम कटुव विशेषम वार्षिक वैडिवन चंद्र प्रमाण इक् हेम जनाधिपतिवर्ण वगे मे प्रतिशत लक्ष पहाकिंग मितर दिन जनाधिपति अपेक्षक वैडिपुर अरगन तिबिन एनिसा इवनी लक्ष हेत्त हतरक वगे इलाकेकट अन्न जनता विमुक्ति पेरमुट नत एनपीपी एक पुलवान ओन डंग लक्ष हतरे दिदास दहनामी ओन हिट पत्ते ओन तवत् लक्ष हेत्त वक् चंद्र प्रमाण लबागे निमृतन संविधाने ओन तीन हकियाव एक्तम तक्षेरु कर बालन अद न एहम देख न मुकद एहम वेनवना लंकावे चंद मध्यस्थान दुलुस्दाह किंग ओन अडुम गाने चंद दाहकट वैडी प्रमाण एक चंद मध्यस्थान किंग स्वयागत युतु तिबेन एक करान पुलवांद मुकद मगे अद्य की मनांग अभी पहुगे साथी मम पौज्जलिक तेलदेनिय सह कुंडसाल आसने जनपौर ग्रामीय नियोजित मुनगहिमे श्रस्वीं साकच्चावन विशाल गणक प्रयत्व मन देखे तमाइ गम्मल किसीम विनसाला गम्मल अतिवेला एक्म विनस तमाइ पुहोट्टुअट चांदे प्रकाश करपु दिदास दहनमे वर्षे ए आयगे हेल्लिलक तिबिनो ए आयगे मुलु प्रमाणेम एहम पिटिम कोहेवा देशपालन व्यापारिकट गिहिल नै एतकोट एहम नन पोह नैवत वतावक एनपीपी एक जनाधिपति वरणे दिनन्न नन पुहोट्टुअ लबागत्त हट नम लक्ष्येम ओन्गे चांदगोडट वटेन्न ओने එහෙම නැතුව උඹ කවදාකවත් දිනා ගන්න බෑ. ඒ නිසා අපි කියනවා ජනතාවට රැවටෙන්න උවමනාවක් නැහැ. බිම් මට්ටමේ සමග ජන බලවේගයේ තියෙන ශක්තිය NPP එකට ගොඩනගන්නත් බෑ. ඒ වගේම මේ වෙනකොට පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරයත් ගම්වලින් අතු ගෑවිලා යනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නායකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්න පුළුවන් පදනම මේ වෙනකොටත් ලංකාවේ සෑම කොට්ටාසයකම සතර දිග්ග දිබ්බාගේම අතිවිමින් තිබෙනවා ඒ NPP ය මවන මේ කුඩා චිත්‍ර ලොකු කරලා පෙන්වීමේ නාටකය ජනාධිපතිවරණයෙන් ප්‍රතිඵලය දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් ඉතාමත් පැහැදිලිව අපි කියනවා ඒ ප්‍රතිඵලය NPP එක පුදුම කරවන ප්‍රතිඵලයකට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා